Biru FM. Badirul. Ya kita kan? Ya kita. Hari hari ni, tika ada nang ni ting. Nee, mama tu teh tua. Ya kita ni ko kiri dia la, jadi ne kita ni la ko. Bolgan ada. Hari hari bolgan nang. Nee, mama bolgan la, uye la tiwarai. එතකොට තේ ටික අතරට ඇද්දුනා. හරි. මේ කඩියෙන්න තේ බොන්න. තෙලස්ටි. ඈ මේස ඇයි මේ තේ හැදුවේ? ඇයි මන් නෙවෙයි දතුපතු ගාලා තේ හදන්නේ? සර්ට මඤ්ඤන්ද? සර් මේ කම්පැනි එකේ HR මැනේජර්. උට ගෙදරට වෙලා ගෙදර වැඩ කරලා රස්සාව තමත ගුණා ගියාංකෝ. පට්ට නෝන්ඩිය. දැන් ළමයි මම කියලා දුන්න විදියට අයන්න අම්බ බයන්න අම්බ අන්නේ වගේ දන්න වචන තියනවා නම් කියනවල බලන්න කුකුල් පණ එකක් කියන්න ඈ සර් මේ අයන්න ඩික්ක කයන්න මයන්න පඩික්කම ඒස පයන්න අත ටික ලෝ යන්න පතෝල අයන්න ජීන්දි මයන්න ඇන්දිම පයන්න සිකල යන්න කයන්න ටු යන්න මයන්න බයිසිකල් කටුව මොයන්න රටු යන්න මයන්න මොරටුව ඇති ඇති ලංගියම මම නොදන්න වචනක් තිබිලා දිනවනේ ආහා පිසාජියා දැන්ද ඔයාලා මේ ඉස්කෝලේ ඉන්නේ අපි කිව්වේ නෑ සර් මෙහෙම පරක් වෙරි කියලා මාර වැඩේ සර් රුණි මොකද ආයේ අපිත් කිව්වේ දැන් ඔය ළමයා විතරනේ පරක් වෙලා ආවේ ඒක තමයි සර් අපි රැට කෑවේ මේ කුකුල් මස් නේකයි ඕ ළමයෝ හා සර් මොකද මේ කුකුල් මස් රැට කාපු එකයි දැන් මේ පරක් වෙලා ඉස්කෝලේ ආපු එකයි අතර තියෙන සම්බන්ධය මොකද සර් සම්බන්ධයක් නැත්තේ අපිව උදේට හැරවන්නේ කුකුලනේ ඒකනේ ඉස්කෝලේ ඉන්න පරක්කුනේ ඇත්තද මොකද්ද මම ඔය ළමයට දෙන්න දඬුවම කියලා මම මේ කල්පනා කළේ අනේ සර් ගෙදර නම් යවන්නපා ආ ඔය ළමේ නවත් දඬුවම උගන්නන්න මට යනවා ගෙදර thank you sir ආ යකෝ දඬුවම වැරදුනා නේද මූ ගෙදර ගියා ආ අම්මේ අනේ අම්මෝ යකෝ මෝ මාර විදිල්ලන්නේ විද්දේ එච්චර හයියෙන් දුවලත් අල්ලගන්න බැරි වුණා කියන්නේ කාට දුවන් මුදේ පාන්දර දෙසන්නේ ඈ එනකාඩද අර චූම්පා මල්ලිද මිස ඕ සද්දේ වුණා ඒ බල්ලා මේ බල්ලා උන මූ නෑ ගියහන්කෝ උඹට සුවර්ද හේදිවි උඹ චූම්පා පස්සෙමද කියලා ඇයි දැන් එලොලොලොරි වලත් ඒ සද්දෙම දාගෙන ඉනෝ බං නෑ නෑ ඒ චූම්පා තමයි ඒ උනාට බලාංගු දැන් ඔය චූම්පා හිතන් ඉන්නේ ඌ නිකන් පාන් වලට අධිපති දෙයියෝ වගේ කියලා අපි වැඩගෙන යන්න බෑ බං උගේ පස්සෙන් ඒකනි කොරෝනා සෙම ඔයේ නිකම්ම අවුරුද්දක් ඇවිල්ලා ගියානේ බං ඕ සූර්යා මින රාශිය මේස රාශියට නෑ නෑ බන්නේ සූර්යා ලං වෙනකොට සූර්ය රශ්මියට මේ වල්ගතරුව පිච්චෙනවා එතකොට එතකොට ඒ දූවිලි යන්සු එකතු වෙලා වල්ගයක් හැදෙනවා එතකොට දැන් ඔය වල්ගතරුව සූර්යාට ලං වෙලා පිච්චිලා අයිත් වල්ගයක් හැදෙනවද මට පියාගෙන ආගෙන ඉඳාකෝ කියන එක අනිද්දානේ කියන්නේ මම ඔක යංගු ඊට පස්සේ ඒක දිලිසෙනවා ඒකට තමයි වල්ගතරුව කියන්නේ ඒකට හැලීගේ දූම කේතුව කියලා කියනවා හොඳේ මෙහි බලපෑමක් සහ යම් කිසි ගහ සංයෝගවල බලපෑමක් හේතු කොටගෙන තමයි කොරෝනා ඇති වුනේ හොඳේ මචං මේම වෙන්නත් බැරිද ගියංකු කොහමද දැන් ඔය වලිගයක් තියෙන හින්දා හීන්න ඕක කාලා ඒකෙන් වෛරසෙ බෝ වුණා වෙන්න බැරිද ඈ सुन रहा है ना
මොන කරුමයක්ද බං? මට කවුරු හරි කියහලක මම මේ ඉන්නේ ලංකාවේද ඉන්දියාවේද කියලා. පාපාචි! කුච් බි මත් බතාවෝ. මේ හින්දුස්තාන් කේ ප්‍යාර් කරතා හූ. සමජ් ගයා? මේ කෝදන් බලේ අම්මා. අනේ මේ මෙන්න මෙහාට ඇවිල්ලා මගේ ඔළුවට කොස්සෙන් දෙකක් ගහනවාකෝ. මට මඤ්ඤං වගේ බං. මේ එයි. මෙහාට එනවා. තුම් චිදා කියා කරේ හූ. මේ අයියෝ යා කෑ ගහන්නේ. කෙල්ලේ මේ මං සල්ලි දෙන්නම්. උඹලා දෙන ටිකට් වීසා දාගෙන යන දිල්ලියක පළයල්ලා. අපච්චි මුජේ දිල්ලි පසන් නහී හේ. උඹ අච්චි හේ. මේ ක්ලාස් ජා රහා හූ. මමජි මේ ක්ලාස් ජා රහා හූ. මේරි වේටි අප්නා ඛයාල් රක්නා. මොකද දැන් ඔහේ කිව්වේ? එල්ලක් මං කියනවා කිව්වම පරිසමෙන් මගේ දුවේ කියලා කිව්වේ. මොන මගුලක් අතේ නැදි වේවිනියට. පරිසම් වෙන්න කියන්නේ එපා යෝදියේ. කෙල්ලට කියනවා ඔය පන්ති 20කට විතර යන එකෙන් මොකෙක් හරි කරේල්ල ගන්න කියලා. මනුත් ඔය කතාවද කෙල්ලද කිව්වා. කොහෙද යාදිලා ඉන්නේ කොල්ලෝ පස් දෙනාගෙන් එකෙක්වත් හොදගන්න බෑ කිය කී ඉන්නේ. කොල්ලෝ පස් දෙනාගේ නම් කොළ කෑලි වල ලියලා උඩ දාලා එකක් අහුල ගන්න කියනවාකෝ. මම කිව්වා කෙල්ල කියන්නේ ගුණ යහපත්කමට හැදිච්ච කෙල්ලෙක් එහෙම කන්න එක හරි නෙහේ කියලා. පස්සේ මම කිව්වා මේ පාර උපන් දිනේටවත් දෙන තෑගි ටික වලලා අන්න ආදර්ශමත් අම්මලා. ඔන්න ඕම උපදෙස් තමයි දුවලට දෙන්න ඕනේ. ඒක තමයි වාක් කියන්නේ. ඈ? ඈ? පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සුන්දර ශ්‍රී ලංකා. මා! මෙරි මා! මගද මහන්නේ අම්මා අප්පගෙනවා කියලාද? අප්පනේ පාන්නේ නාවේ. ආගේ තුම් පාගලෝ බබජි. මා! මිස් ලඩිකේ සදි නහි කර සකතා. වයිස් තරකේ එක් බව කෝෆේ. ඊසා කේ! යහුවා ගේටි! යහුවා! යාකෝ මේක නිකන් පල්ලෙකට ගන්න බැරි හින්දි ෆිල්ම් එකක් වගේනේ. නවත්තහල කරුමේ. තොපි දැන් සිංහලෙන් මේකේතර කතා කරලේ නැත්තම් මේ ගේ වටේට අලෝලා තියෙන හින්දි නළු නිලියක පින්තූර ටික ගලවලා පුච්චලා දානවා හොඳේ. අනේ මේ කරන්නේ පාටාටා. මට බේ තාත්තා මට බේ. මට යව බඳින්න බේ තාත්තා. මේ උසස් සදින් නැහි කර සත්තත් පපජි. දැන් මේ කොල්ලව කතාද බඳින්න බෑ කියන්නේ. තකි වෙස් කොල්ල කියලා. හිදි වත්තන් නිකම දැන් ගැනවෙනවා කියලා බකිවි. ඇයි දැන් නුව පදින්න බෑ කියන්නේ? දැන් වෙදින් කාඩ් ගහලා ඉවරයිනේ. ඈ ගගින් බාගයකට වැඩිය දැන් කියලා ඉවරයි. දැන් බෑ කියන්නේ මොකද උඹ? මම පොඩ්ඩක් හිටහල්ලා පොඩ්ඩක් හිටහල්ලා. යකෝ දැන් තාත්තා වෙලා මම දන්නේ නැහැ උඹට කසාද බඳින්න කොල්ලෙකුත් හිටියද? වෙදින් කාඩ් ගහලා බෙදලා ඉවරයි කියන්නේ? ඔහේ මාව කසාද බෙදලා කියලාවත් මතක නැති එකේ දුවගෙන කවර කතාවද? අත මෙයන් ඉන්නවා. එක් යවෝ වෙටි. බලෝ බලෝ. ආ සිංහලේ. පොඩ්ඩක් හිටහල්ලා. කවුද බං දැන් ඔය අපේ වරුන් දවන් කියන එක? ඔහේ මොනවද දන්නේ? ඔහේ අපේ වරුන් දවන්න දන්නේ නෑනේ. යකෝ දැන් මේ දීගයක් කඩලා යන්න තරම් අපිට හිතවත් ඔය අපේ වරුන් දවන් කියන්නේ කවුද කියලා අහලා කොමට? අනේ අපේ වරුන් දවන්න දන්නේ නැද්ද? මේ ඉන්නේ පිටිය ගාලා. මොනවා වුණත් අපේ වරුන් දවන්ට ඒ වගේ කතාවක් කිව්වනම් ඌ අපට ගැලපෙන්නේ නෑ. එච්චරයි. යකෝ මේ හින්දි නළුවෙක්නේ. අනේ අම්මා බක් කවද්ද බං උඹලගේ මේ හින්දි අජීරණේ හොඳ වෙන්නේ? අනේ අම්මේ අපේ වරුන් දවන් කිව්වම මං හිතුවේ අපේ ළඟ නෑ කියලා යකෝ. සික් විතර. ඈ මොකද සික්? මම සික් කිව්වේ අපේ වරුන් දවන්ට නේද? අද රෑද කෑවනේ. ඇයි යකෝ? ඈ මේ ඇහුණද? මොකද? මගෙන් අහලාද ඔවා ගැහැව්වේ? ඕන දෙයක් කරගන්නවා. ඔය දෙනවා බලන්න. ඈ ස්වාගත් හේ සාදීකා නිමට්‍රං. යකෝ ඔල් හින්දුස්තාන්නේ බා මේ කාඩ් එක. අපේ ගමේ උන්ට මේ කාඩ් තේරෙයිද බං? තේරුණක් කරන්න දෙයක් නෑ. අපි ආස හින්දුස්තාන්නේ. කෑම බීම ඔක්කොම ඉන්දියන් ස්ටයිල් එකට දෙන්නේ. මොන හින්දුස්තාන් විදියට වෙඩින් ගත්තත් අන්තිමට අපි දෙන පෙරාපුව බිව්වාම ගමේ කට්ටිය බලු කුදිරිස්තාන්නේ නේද බං? ඈ
හොයලා මේ දිනේට කාව හරි කරගස්සන්න බලනකෝ. හැබැයි හින්දි වලට ආස වෙන්න ඕනේ හොඳේ. එයි අම්මා. ඔබට හින්දි අජීර්ණේ තියෙන උන්නම් හෙව්වේ ඇගි. ඒත් දැන් අපේ දුවට ඔහෙටයි තියෙන ගානට එකේ හොයන්න නම් උත්තර බාර දෙයටම යන්න වෙයි වගේ. ඒකයි මම මේ කල්පනා කළේ. මෙන්න මේ වතනයි සුදුසු කන්නේ. කියනවාකෝ. සතියේ දවස් හතෙන් පහක්වත් අඩු ගන්න හින්දි ෆීචර් බලන්න ඕනේ. එහෙම බලපුවාම තමයි සිතුම් පැතුම් ආකල්ප හැසිරීම් පව හින්දුස්තාන් වෙන්නේ. කතා කරන්න පුළුවන් නැත්නම් හින්දි. සමුදගය. මොකද කිව්වේ? අවෝ යකෝ මේම හින්දි අජීර්ණය. දැන් ඔය මනමාලයාට හින්දි රුචිය නැත්නම් මොකෝ කරන්නේ? මෙහෙමයි අඩු ගන්න දැන් කරුඹ ඉන්දියන් ටෙලිනාඩි හතරක් පහක්වත් වරද්දන් නැතුව බලනවා නම් සලකා බලන්න පුළුවන්. සමජය. අවෝ හමජය හමජය. අන්නේම. අම්මා පවුන්න වෙලාවට තමයි ඉතින් ටෙලිවිෂන් එක කුඩුපට්ටම් එන පොළවේ ගහන්න හිතෙන්නේ. හින්දි පඩංගු චිත්‍රපටි බලලා බලලා මෙතන මොනවද ඔය කුතු කුතු ගන්නේ? නෑ නෑ. අනත්තගාව දුහන් කි දුෂ්මල් කපු මහත්තයද කියලා බලමුද? මේ දිනේද මල්ලල බන්දන්න කොල්ලෙක් හොය දෙන්න කියලා. බලමු නේද? නෑ එසමත් කරෝ. එම කරන්නපා. මෙන්න මේ වෙබ්සයිට් එක බලන්න. මම දැක්ක ටයිගර් ෂෙරෆ් වගේ මනමාලෙත් දාලා ඉන්නවා. ඉසිදීකු www.sojikikarumanamalekesenin.com. මෙන්න මේක බලන්න. ඔව්යා බලලා හරියන්නේ නැහැ බං. කපු මහත්තයාට විස්තරය කියලාම කතා කරගම්මු. මේ මම තනියෙන් යන්න ඕනේ. උඹලා දෙන්නා මාත් එක්ක වරෙල්ල යන්න. චල් චල් චල්තේ. අයියා කොමටත් බෝ වුණා නේද පාර. මෙන්න කොමටත් හින්දි කියවෙනවා. මේ බොහොත් කුෂ්බු බබජි. මගුලක් කියනවා. අයියනේ අපේ ගමේ ඉඳන් මෙච්චර දුර ආවේ. මෙච්චර දුර ආවේ? අහලගම් හතකින්වත් මනමාලයේ ගෙව්වේ හද්ද අපේ දුවට. ඒකනේ මම මේ ටිකක් දුර ඉන්න කපුවේ පට්ටල් කරන් ආවේ. ආ! කෙල්ලව මුතුරන් යන්න වගේ බලන් ඉන්න කොල්ල. කොයි තරම්නම් අපේ ගමේ ඉන්නවද? ඔව් ඔව් ඉන්නවනේ නක් කෙල්ල නෙමේ බං. ඒ කෙල්ලගේ පර්ස් එක. ඔය බලහල්ලා කොයි තින් උඹලා දෙන්න එක පාරේ බෑලා ගිය හැද්ද කියලා. යකෝ බල්ලු කුලප් වෙලා බුර බුර පස්සෙන් එලවනවනේ. මොනවද බං ඔය නැන් ඉන්න ඇඳුම්? අනේ මේ නිකන් ඉන්නවා. හින්දි පිටතන සාරිය මොකද්ද ඔක ඔය? ලෙහංගා චෝලි. මගුල සේරියාව කැඩිච්ච හරුංගලේ වගේ. බල්ලෝ ඉවසයිද මං ඔය දැක්කහම? බල්ල නෙවි. ඔය පාරේ යන ගමන් කොල්ල නැද්ද බලනවා. තුන් පාර තුන්. හරි හරි අම්මා. මං කොල්ලෝ ඉන්නවද කියලා බල බල යන්නේ. ෂි. එක්ක ගෙදරක වතින්ද සින්දුවක් දාලා නෑනේ. මේ කරලා නැකේ. අම්මි කරම් කීකදයි. කදී දර්වි තුනි ගයි. සුන්ද්‍රා නවත්තා මං මේ ඔය උඩුබිරිල්ල මේ සින්දුවක් තාත්ත සින්දුව නෙමෙයි මං බල්ල කුලප් වෙනවා කිව්වහම මිනිසු පාට බහලා බලනවාද ඒ කර බලහන් මගේ සින්දුවයිල හින්දුවට ආසකන කොල්ල පාරට ආවොත් දෙම එහෙම පාරට ආවොත් දෙල්ලෙන් නෙමෙයි අතෙන් ඇදන් ගිහිල්ලා මෙහෙම මේක සදුවන්දල දෙනවා හොඳේ මගුල මේකිගේ සින්දුව ඇහුණ විතරයි අර අර ෂෝක් එකට ගෙවල් වල ඇරලා තිබ්බ දොර ජනෙල් පවා සට පට ගාලා වහන්න ගත්තනේ නුඹේ රසුන කොල්ලෙක් කෙනවා කොණ්ඩෙ නිකන් ෆාරුක් ඛාන්ගි වගේ එදි නිකන් සල්මන් ඛාන්ගි වගේ යකෝ ඇවිදින්නේ අමීර් ඛාන් වගේ ෆුවරේකටම කතහට සයිෆ් අලි ඛාන්ගි වගේ වෙති ඔව වැඩක් නෑ වැඩ ඉම්රාන් ඛාන්ගි වගේ තිබ්බ මට ඒ ඇති නිකන් පේන විදියට කසාද මැදලා සතිය යන කලින් අපේ කෙල්ල ගුටි ඛාන් ගතියකුත් කොල්ලගේ මූණේ ගැබ්බෙලා තියෙනවා හොඳේ අප්පා එක් පාල් ඉන්තසාර කරේ හායි ක්‍යා හාල් හේ තුම ස්මාර්ට් ජගතේ හෝ මේරා බොයෆ්‍රෙන්ඩ් හෝ ගයා හරියට හරින් විදුලියක් කෙටුව වගේ 80ට විතර වේගෙන් කොල්ල දිව්ව නේද බන් කරෝ බන් කරෝ නැවතියන් සත්‍ය කොට උනන් මරණ බය දැනෙනවා නේදුවේ ක්‍යා නෑ නෑ මේ ළඟ ඈ අර මොකද්ද බං අර ගහලා තියෙන බෝඩ් එක මනමාලියන් විගිනීම රට කියලා ගහලා තියෙන්නේ අනේ එන කොහෙවත් යන්නේ ඔන්නේ වතනින් තෝරලා බල්ලා හොඳ මනමාලියෙක්ව කරගස්සමුකෝ අනේ උටන්ට දෙන්නේ ඉඳි දැනගන්න ඕනේ නිකන් කෙනෙක් බලන්න කොහොමත් මාව බෙදර සතියනකොට ෆුල් හින්දුස්තාන් වෙනවනේ අතත් ඕ බලමු කතා කරලා මේ කඩේ කවුද කඩේ කවුද? මේ ඇයි දන්නේ නැේද?
මේ බෝඩ් එකක් ගහලා තියනවා දැකලා නැවතුනේ මේ. ආ මේ මනමාලයද? අනේ ඔව් මේ ඉන්නවද? අනේ ඔව් ඉන්නවා. නේ අපේ දුවට හදිසිය මනමාලේ කොන වුණා. මේ හොයාගෙන යන ගමන් දෙයියෝ පෙන්නුවා වගේ මනමාලය විකුණන්න ඉන්නවා කියලා බෝඩ් එකේ දැක්කේ. ඒ ගමන් තමයි අපි මෙහාට හැරුණේ. එහෙමයි. අනේ ඉතින් හැරිච්ච එක කොයි තරම් දෙයක්ද? මනමාලියක ඉපදෙනෙක් මෙන්නවා. සිංහලෙන් ආපම් බං. යාළුවෝ හොඳයිද ලස්සනයිද මම්මා? අනේ බොරු කියන්න ඕනේ නෑනේ. විකුණන්න හිතන් හිටියේ නෑ. දරුවෝ වගේ තමයි හැදුවේ. අනේ අස්වහක් කටවහක් නෑ. ආයි දැක්කම ඕන කෙනෙක්ට ආදරේ හිතනවා අම්මපා. ඒ සතුව චච්චේ. හැමේ යම් පසන්නේ. සිංහලෙන් බොලව් සිංහලෙන් ආපියවකෝ. අනේ අපේ දුවටත් අපි හොයන්නේ අන්නේම මනමාලිය තමයි. නේදනේ? බොරු කියන්න ඕනේ. නෑ මං කිව්වේ අපි හැදියාව නම් ඉතින් පොඩ්ඩක් බලනවා දෙන්නගේ එකෙක්ට හරි යෝග තියෙන්න එපයි අපේ දුවට ඇත්තෙම නෑ ඒකයි හැදියාව කියන්නේ කන්න ටික දුන්නම තමුන්ගේ පාඩුවේ ඔහේ ඉන්නවා කාටවත් කිසිම කරදරයක් නෑ ආයි කන්න දෙනකල් පාඩුවේ ඉන්නේ අම්මපල අනේ අම්මපා එහෙම එකෙක් තමයි ඉතින් මේකට හරියන්නේ මේ දරුවටද බැලුවේ මේ උදෙත් මේ වගේම ළමයෙක් ඇවිල්ලා මනමාලයේ කරන් ගියා අනේ හොඳම මනමාලය චාචි නෑ නෑ තව තුන් දෙනෙක් ගින්නවා පුතේ පුතේ ඔය මනමාලිය ටික අරන් එන්න ආ ගේරුව තාත්තේ ආ ආ මේනි කැමති එකක් ගන්න 100යි උදේට කන්න දාලා තියන්නේ ඕන් ආ මේ මාළු නේද මනමාලියෝ මාළු යකෝ තෙලේ බදින්න නෙමෙයි කසාද බදින්න හෙව්වේ ඈ බදින්න ලු තාත්තේ ඈ ආ එතකොට මේ මනමාලයෙන් හරියන්නේ නෑ නේද මේ එකෙක් 50 ගන්න දෙන්නද අනේ මාළු එපා කිව්වම අම්මක මගේ දැන් ඇඟේ මාළු නැතනවා බලනවා කො ඉතින් බලාපොරොත්තු වතුරේ පීරන්න ගත්තනේ ෂේ ඔයද කියන්නේ අපි මේ ඉමර්ජන්සි වෙඩිමකට අපේ දුවට කරගස්සන්න මනමාලයෙක් හොයන්නේ එහෙම මනමාල මාළු හරියන්නේ නෑනේ ඔයාලට තේරුණාද අනේ වෙඩින් කාඩුත් ගහලා ඉවරයි අපේ දුව වඳින්න හිටපු එක අපේ වරුන් දවන් කැතයි කියලා අපි එක කරන්න බෑනේ දැන් මේ කවුද ඔය වරුන් දවන් කියන්නේ මේ ළමයාගේ ලොකු අයියාද නෑ මාමචි අපේ හිජාන්ත වරුන් බයියා අ මුජේ පතා හේ වරුන් බයියා වා මෙරා පසන්දීදා අභිනේතා හේ යකෝ හාති මෙරේ හාති බැලුවට පස්සේ හින්දි හින්න දැක්කමයි වේ ඒ වරුන් තමයි දැසයිද ඈ ඒත් මම පනේරලා අසයි ඇයි මම පොඩ කිනකෝ මේ දිනේ වරුන් නහය ආරණ නෙමෙයි මේ නහය පීදාන පින්තූරේ මේ කෑම කන එකක් පොඩකින්නකෝ මේ තියෙන්නේ නිදාගෙන ඉන්න එකක් ඕ පොඩකින්න ඔයා දන්නේ මගේ ළඟ තියෙන ඌව මනක් තියෙන්නේ මේ තියෙන්නේ වරුන් නාන එකක් මේ තියෙන්නේ කුණු අතුලන පින්තූරය මේ සබංගාන එක මේ තියෙන්නේ පීදාන එක නානේ වනේ වැඩිපුර තියෙන්නේ ඔව් මං එයාගේ මේ රෝස පාට තුවයිට ඕසයි මේක නිමේ ආදෙන්නේද තාම නෑ මං හිතන් ඉන්නේ මේ වරුන් දවන් කසාද බැන්දට පස්සේ කසාද බඳින්න අයියෝ යා නටාෂා දලල්ව කසාද බඳලා නේ ඉන්නේ අයියා බඳලාද මේ එහෙනම් හරිනේ අපි බඳිමු හොඳේ තාත්තේ මට වෙන මනමාලයක් හොයන්න එපා මේ ඉන්නේ මගේ මනමාලය මේ මිස්ලඩි කේගේ සැදි කරුංගා පපජි යකෝ මං හා කිව්වෙත් නෑ ටික ටික කියා කරනේ දැන් බලුවම 100ට විකුණන මනමාලිය මොකද මමනේ මනමාලය කරන්න දෙයක් නෑ කොල්ලෝ කර්මයක් පරිසම් දෙන්න තියෙනවා නම් හින්දුස්ථාන් වලින් හරි සෙට් වෙනවා භගවාන් ආප්කා බහලා කරේ ඒ කිව්වේ මාමා ඔබට දෙයියන්ගේම පීටයි කියලා කිව්වේ පුතේ යකෝ බල්ලන්ට ලෙලි පොල් වගේ නේ තේ එක දෙන්නේ පොඩ්ඩක් ආදරෙන් දෙනවක දෙනමලයි ලව් ඇඟට අල්ලන්න ආදරෙන් දෙන්න ආදරෙන් දෙන්න ආදරේ හිතෙන්න එපේ ඔය දෙන්න පුළුවන් උපරිම හොඳට තමයි දුන්නේ කෝප් එක එහෙම දාලා යකෝ කෝප් එක තේ දෙන්න නැතුව පත්තරේක ඔතලා දෙන්න නෑ මම කියන්නේ දෙන තේ එක බොන්න පුළුවන් විදියට දෙන්න එපා බලනවාකෝ වහුඩු රහක් නෙන්නේ මේ තේ එකෙන් දෙන්න පුළුවන් උපරිම හොඳට තමයි ඔය හැදුවේ බොනවා බොනවා නැත්තං ඒත් බොනවා අයියා මේ ඔක්කොටම ඉස්සෙල්ලා මට කියනවා කරුණාකරලා මේ තේ එක ඊයේ හවසද හැදුවේ හේ
මේක පට්ට කූල් එකක්නේ මේ තේකේ තියෙන්නේ. මේ පොඩ බලන්න මොනවද මේ පා වෙන්නේ කියලා තේකේ. කොහේ හරි දෙනවා. ඔන්න. ෂි මේ අනේ වැරදිලා හාල් හොදපු වතුරු ටික කූප් එකට දාගෙන අරන් ඇවිල්ලා තියෙන්නේ. මොකක්? යකෝ උදුම වැරදිලක් නේක. ඈ මිනිස්සු. තේකට හාල් හොදපු වතුර මාරු වෙන දැන් ඔහෙ තේ හදන්නේ කොරෙන්ද? හදිසියටනේ කොරස් කටට අත දාන්න බෑ කියන්නේ. ඉතින් කිසි හදිසියක් නැති හින්දා කොරස් කටට අත දෙමිලානේ. හාල් වතුර කූප්පිට වැටිලා පාටත් එක වගේ හින්දා පැටලෙනවා අප්ප. ඔයාට කියන්නේ ඉතින් අපිට තියෙන එක වැඩක්ද? යකෝ පුදුම පැටලිලක් නේ බං ඒක. ඒකනේ. මේ චූටි පුතා. චූටි පුතා. ඔමේ දඩෝරියා චූටි පුතා මේ අනේ පුතේ මේ අර මීයන්ට තියන්නගෙන ආපු මී පාසානන් එක අම්මට අහුවෙන්නේ නැති තැනක තියහන් හොඳේ නැත්නම් මේ ගෑනික පැටලෙන පැටලිල්ලට ඔරේ මඤ්ඤමේ තෙම්පරාදුවකට දායි ඒක අයියෝ කකුල් දෙක ගෙවින කල් ගිනියාවේ පයින් ගියාම ආවම වයර් ෂෝට් වෙනවා තමයි ඉස්සරහට තව මොනෝ පැටලෙයිද දන්නේ හොඳේ මොන මතර තියාගන්න මේ පයින්ද දැන් ගිහිල්ලා ආවේ මේ අපි කාර් එකක් ගමුද මම පත්තරේ ගියේ මේ කාර් සේල් කියලා දාලා තියෙන්නේ මේ පිටුව මේ මොකක් හරි ලඩිය ගමු නේද මට වහ දෙන්න කලින් ඔය ජීවිලු කන්නවා ඒ ඒ මේ සුදු ඈ මේ ෆලුඩේක බොන ගමන් දැන් වින් ටික බලන්නකෝ ඔන්න යකෝ කලින් ආවේ හාල් හොදපු වතුර කාර් එකක් ගමු කිව්ව ගමන් මෙන්න යකෝ ෆලුඩ එහෙම තමයි හලෝ අඬන්න ඕනලු ෆලුඩ අනේ අම්මේ මේ ගෑනුම තේරුම් ගන්න බෑ අප්පා මොකක් හරි ලදරම ගෙදෙට්ට ගෙනාව දෙයිනේ කියලා කාලා වීලා හිටියේ හැකි වගේ බලමුකෝ බලමු මේ සුදු මේ ඒ මොකෝ ඔයා ඔන්න මගේ හිතට වදින අල්ලපු ගෙදර ගෑණිගේ හෙක් කට්ටු යන්නේ කාර් එකක් බලන්න ඕන හොඳි මම ජවල්ට බාස්මති හායිටි ගත් තිබ්බා චිකන් එක තන්දෝරිද මසාලා දෝණි කියන්නේ අන්න හොඳේ කාර් එකක් බලන්න ඕන හොඳි මේ ඔව්ව කාලා දිරව ගන්න පුළුවන් වේවිද කියලා මම මේ කල්පනා කළේ මේ නෑ මේ හොඳ කාර් එකක් නේද බලමුකෝ මේකේ පින්තූර වල හැටියට තියෙන ඔක්කොම හොඳ කාර් ගන්න ගියාමනේ රොටි වෙලා තියෙන එකයි මම කල්පනා කළේ ඉතින් බලන්න කොයි පත්තරේ ඇද්ද බලන්න අල්ලපු ගෙදර උන්ට උන්නේ ගෙනෙන සයිස් එකේ කාර් එකක් බලන්නකෝ ආයිති හැම උනා ගන්න සයිස් එකේ කාර් එකක් නද 2.50කට ගන්න පුළුවන් පුළුවන් ඔව් මලකඩ හැලෙන මේ ළඟින් ගියත් පිටගස්ම හැදිලා උනා ගන්න සයිස් එකේ කාර් එකක් නේ ඔයා කියන්නේ අනේ නේ අනේ අල්ලපු ගෙදර උන්ට හිනකොට අපි වත්ති පාක් කරලා තින කාර් එක දැකලා උණ ගෙනින්නයි ඕනේ. ආ වත්ති පාක් කරලා තියන්න නම් ඉතින් ඇන්ජි මෝඩ් නෑනේ. බොඩි අය ටයර් හතරයි තිබ්බනම් ඇතිලේ නේද? මේ වාට විකාරද මිනිස්සු. එලවන්නත් ඕනේ. එලවන්නත් ඕනේද? දැස්ස දවසට ඒ গিදර උණ්ඩ පාරේ යනකොට හොඳ මඩවල කුඩින් අල්ලලා යන්න ඕනේ නේ විලහන්නේ. මුළු ශරීරෙම කහපාට වෙලා මූණ ඤාව් වෙනකොට අපි කාර් එකේ වීදුරු අස්සෙන් ගිනාවිලා බලන්න අම්මේ ඔයාට තියෙන ආසාවල් වෙන මොකක් නැද්ද? වෙන ඉතින් කියන්නේ අපි කාර් එකක් අරන් වටවන්දනාවක් යන්න. නෑනේ අපි කාර් එක අරන් සත්‍යයේ යන්න කලින් ඔයා අල්ලපු ගෙදර අම්මන්ට තුන් වේලටම ප්‍රෙෂර් ප්‍රතිබන්න සැලසුවන මට ඒ හොඳට ඕම ඇති. අනේ අම්මේ බලන්න ඉතින් කොයිතරම් යහපත් චේතනාවක්ද නේද? නෑ ඉතින් අපි හිත හොඳ නම් අපිට වරදින විදියක් නෑනේ. ඒක හරියන්නේ නැහැ. ඒක ගණන් වැඩිනේ. මේ ඔක්කොම ඉතින් ලක්ෂ 10 පන්නලා. ඒව කොහේ ගන්නද ඉතින්? කොහොනේ තාම නැද්ද කම්බුනේ? මෙන්න මේ චීස් සෑන්ඩ්විචස් එක කාලා මේ ඔරෙන්ජ් ජූස් එක බොන්නකෝ. හරි මේ අම්මේ සැප ගත්තා වගේ නෙමෙයි අර සැප ළඟ දුක කියන එකටයි මට බය. මොකද මේ සැප ළඟ දුක කියන්නේ? මේ මට ඕන අපි ගන්න කාර් එක කන්නඩිය වගේ දිලිසෙන කාර් එක ඩිස්නි අල්ලපු ගෙදරට වැටිලා. ගිනකන නෑ මේ ඔය සුපිරියට පේන්න මේ පත්තරවල තියෙන ගොඩාක් කාර් සල්ලි දීලා අරගත්තට පස්සේ ගෙදර තියනවට වඩා තියෙන ගරාජ් වලනේ ඒකයි මම මේ සැපලඟ දුක කිව්වේ ඉතින් ඔහෙටත් මම තම්මනේ වහක්කට තියලා අල්ලලා ඉන්නේ කි මොකෝ වෙන්නේ ගරාජ් එක පොඩ්ඩක් හිටියද ගරාජ්
රජවලණන් ඉන්න බැරිය එව්වට දෙන්න සල්ලියකෝ. ආලා නැත කතාවක් තියෙනවා මිනිහෙක් නැත්තට නැති වෙන්න නම් ලෙඩ ගෑණියෙකුයි පරණ වාහනයෙකුයි ගන්න ඕනේ කියලා. ඉතින් මට ඊයම් බයින්ද රෝගයක් නැති හින්දා ඔන්න ඔය ලාබිට වගේ පරණ වාහනයක් ගන්නකෝ. ඔව් ඔව් ගම්මු ගම්මු. ඉතින් පරණ වාහනේ ගන්නකොටම ඔහෙ ලෙඩ දෙන්න ගත්තොත් තමයි කේස් එක. ඉන්න බලන්න මේ පත්තරේ තියෙන වාහන නම් ඕන තරම් අමිරින්නේ. කාන්තාවක් පදවන ලද ඉස්තරම් වාහනේ ප්‍රදර්ශනාගාර තත්වේ. අන්නේ ඒක ගන්නවකෝ. ප්‍රදර්ශනාගාර තත්වේ නම් අල්ලපු ගෙදර උන්ට සහලෝල උණ ගනි. මේ ආයි වෙන හොයන්න ඕනේ. ඒකම ගන්නවා. ඒකම ගන්නවා. මගුල. ඇයි? කාන්තාවක් පදවන කොහෙද බං ප්‍රදර්ශනාගාර තත්වේ. ආයි හොදන්න දෙන්නේ බඩුම තමයි ඉතින්. ඇයි මොකද මේ කාන්තාව එනකොට බඩුම තමයි කියන්නේ? ඔය නම්මර චොක් එකට ගෑනු වාහනේ ලවන් යන්නේ. එළවන්න යනවා තමයි ඉතින් ට්‍රැෆික් හදාගෙන පාර බ්ලොක් කරගෙන මේ ඔය කාන්තාවන් එළවන්නේ වාහන වලවල් වල හොය හොය දදා එකම ගියර් එකේ එළවගෙන යන්නේ හතර අතේ වද්දලා කාර් එක රොටිය කරලා තියායි රොටිය කිව්වම මතක් වුනේ පාන් කන්න අලකරියක් ලිපේ තිබ්බා දැන් අඟුරු වෙලා තියෙන්නේ අඟුරු වෙලා නම් වීසි කරන්න එපා අලකරියෙන් දත් මදින්න එක හෙට උදේට අරන් තියලා තියන්න චාකෝල් දත් වලට හොඳයි කියනවනේ මගා මේ ඔය පත්තරවල කාර් හැව්වේ 800 ගණන් වලනේ තාත්තේ දැන් ඉන්ටර්නෙට් එකේ වාහන බලන්නේ ආ මේ තාත්තා ඔව් ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකෝ ආ ඉඳා www.obe ඇතේ තියෙන මුදලට ගැලපෙන සුපිරි වාහනයක් අපි වෙතින් .com ආනි නින්න ගන්නවා නම් වාහන සයිට් එක ඕකේ සර්ච් කරන්නකෝ තාත්තා ලැම්බෝගිනි කියලා ලැම්බෝගිනි ලැම්බෝගිනි නෙමෙයි බොල මට දැන් බඩගිනි මලේ අම්මා මෙතන වාහන කකා ඉඳලා දැන් තමයි උයන්න ගියේ. උඹත් මෙතන මාව කන්නේ તો පලයන් යන්න. මේ හරිද? වාහනේ කම්බුණාද? තාම හොයනවා තාම හොයනවා. කො කෑම හරිද? මේ තින්කා කියා ගැත්ත ගමම්මයි. පොඩ බඩ පිරෙන හිත පිරෙන වාහනේ බලන්නකො. පුතා ඈ අනේ බලන්නකො පුතේ ඔයාව. අනේ මෙමෙ මඩ නම් බෑ අපේ තාත්තත් එක වාහන හොයන්න. අල්ලපු ගෙදර උන්ට සීමූජා වෙන සයිස් එකේ වාහන තියෙනවා. ඒව තාත්තේ බලන්නේවත් නෑ ඕ. හෑ ඇයි බලන්නේ නැත්තේ? මොකද කෑමේ පාද? වාහනේ බලනද නැත්නම් කෑමේ පාද? හරි හරි හරි. මේ වාහන බලන ගමන් තමයි ඉන්නේ. බඩගිනි නිසා මේ නිකන් ඇස් පොඩ්ඩක් බොඳ වෙලා වගේ ඒකයි. මේක පුදුම කෑමක් නේද යන්නේ? මේ පුතා කියන වාහනේ බලනවා හොඳේ. මොනවද පුතේ අපිට ගැලපෙන වාහන තියෙන්නේ මේ පුතා කියන්නේ? ඈ තාත්තේ. ආ බලන්න Ferrari තියෙනවද කියලා? Ferrari? ඔව් Ferrari එක ගන්න තිබ්බා. මේ මගේ රජේ රස්සාව අතහැරලා අවුරුදු 5ක් ගෙතර පෙරුවානම්. මේ මිනිස්සුම අරු කියනවද මන්ද? බලන්නකෝ ඒ කිව්ව වාහනේ. Ferrari නේද? අතේ තියෙන ලක්ෂ 2යි. ඉතුරු ගාණ ෆිනෑන්ස් දාලා තමයි ගන්න වෙන්නේ Ferrari. ඔව් ගත්ත හැකි. මම මේ කල්පනා කරේ ෆිනෑන්ස් දැම්ම වගේ නෙමෙයි. වාරිකයක් මිස් වුණොත් ගහලා මරනවා හොඳේ. එන් එහෙම ගහලා මරන්නේ නේ හලෝ. ඔය වාහනේ බල්ල ගන්නවකෝ. Ferrari. ඉන්දියන් වාහන තීරුවේද බං මේක බලන්න ඕනේ. නෑ කොහේම වාහනේ මුළු පත්තරේම නෑනේ. අනේ මේ ගන්න වාලේ වාහන අරන් අනාත වෙන්න බෑනේ. දරන්න පුළුවන් වාහනයක් බලමු හොඳේ. තාත්ති මේ මොකෝ? හට ඉකොනොමිකල් වන්දියක් තියෙනවා. තේ ගන්න ඕනත් නෑ. මේන්ටෙනන්ස් වලටත් ඒකට වියදමක් යන්නේ නෑ ඕ. අපේ පවුල ස්ටේටස් වලටත් කඩාගෙන යනවා තාත්තු. හරියට කඩාගෙන යන්න පුළුවන් නේදකොට? පුළුවන් පුළුවන්. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වාහනේ. දැන් හොයාගන්න අමාරුයි. හැබැයි කන්ඩිෂන් එක හොඳ එකක් හොයාගත්තොත් ගොඩම තමයි ඕ. හරි මං හොයන්නම්. ඔබ වාහනේ නම කියහම්කෝ. බුල්කාඩ්ස් බුල්කාඩ්ස් කියන්නේ කොන්කරත්ත නේද? ඔව් අම්මේ. ආ ඒක පට්ට වාහනේ. ඇන්ජිමකෝ ගෙදර තියෙන හින්දා ඒක ගම්මු. මේ අපේ පුතා නිකන් කකා බිබින් එකේ මුව කරත්ත බැඳ හැගිනේ නේද? මේ මුන් දෙන්න කට ඇරියොත් කියන්නේම කොන්කතා තමයි. ඇයි අප්පා? මගේ තාත්තා නෙමෙයි. ඔව් මූ මගේ පුතානේ. ඈ ඈ පොඩක් ඉන්නවකෝ මේ තියෙන එක ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන වාහනය සනින් ඔබේ දෙපතුල ගාවට තාත්තේ මොකෝ ඔය මේ වාහනේ හැදේට තියෙන සරෙප්පුද දන්නේ ඔබේ දෙපතුල ගාවට කියන්නේ ඔල බූරු පුතේ තාත්තෝ ඔබ පොඩක් කටපියාගෙන පැත්තකින් හිටු යකෝ ඩීසල් පෙට්‍රල් හෙරපු තියනවාද බං මේ වාහන සේල් එක මිනිස්සු මොකෝ අතේ ඇති මුදල
ඔය හිත උණු වෙලා ආදරේ හිතන විදියට හුරතල් තාලෙන් පත්‍රේ දාලා තිබ්බට ඕවෙන් වාහන ගන්න ගියාම අතේ ඇති මුදලට ඉතින් ගන්න වෙන්නේ ස්පෙයාර් වීල් එක බැටරියක් වගේ තමයි ඔන්න බලන්නකෝ තාත්තේ මේ මොකෝ ජගුවාර් එකල්ලද බලන්න මොකක් ජගුවාර් ජගුවාර් අර කාර් එකේ බොනට් එකේ පනින කොටියක් ඉන්නේ ඒක පට්ට තාත්තේ පනින කොටිය යකො කංගට රත් කරගෙන දු පැත ගිහින් ආවට ගියාට වාහන අරන් අනාත වෙන්න බෑ බොල මේ තියෙන තව එකක් වාහන ලොව ජය කෙහෙලි නැන් වූ වාහනයේද පෙම්බැදි රතයේ මිතුරා රත ප්‍රිය චාරිකා රත්න අනේ අම්මෝ මේ බ්‍රෝකර් කෙනෙක් නේ යකො අයියෝ යා බ්‍රෝකර් කිව්ව ගමන් බය වුනේ මේකනේ අම්මේ තාත්ත බය වුනේ ඔය බ්‍රෝකර් කෙනෙක්ගේ වාහනයක් ගන්නවා කියන්නේ ගෙදර ගරාජ් එකක් දාගත්තා වගේනේ අන්දලා දෙන්නේ දැක්ක ගමන් අහුවෙනවා ලෙඩ ගොඩ ගන්නකොට ටොයියට තියනවා හැබැයි ඉතින් කිලෝමීටර යනකොට කෑලි හැලෙනවා වොන් මට ඕකම ඉතින් කලින් උනානේ මමත් ආඋනානේ මගුල් බ්‍රෝකර් කෙනෙකුට අපුවෙක්ට අම්මා වාහන ඇඳිල්ල හොඳයි මේ උඹලගේ අම්මා වාන්දලා ඇඳිල්ලක් මගේ කරේ ගෑස්සුවා කොහමද දන්නවද අහගෙන ඉන්නවකෝ ගන්නකොට මෙයා ටොයිය පුතේ මාස යනකොට ලොන්තේ ලොන්තේ වැඩි කිරීම දෙක ඇත්තටම අනේ මේ ඉතින් ඔහෙටත් තිබ්බනේ වාහනේ ගන්නකොට වගේ හොඳට හොයලා බලලා ගන්න එයි මාවම බඳගත්තේ බෑනේ ඉතින් වාහන ගන්නකොට වගේ ගෑනු ගන්නකොට ඔය සමහර දේවල් කටක් කරලා අහන්න බෑනේ ඉතින් එයි මොන වහන්නද මොන වහන්නද කියලා අහන්නේ කොච්චර දුවලා තියනවද කීවෙනි ඕනර්ද පිකප් එක හොඳද බොඩිය දිරලද තෙල් වැඩ කරනවද ඩිකී ඉඳ තියනවද ඔව් ඇහුව හැකිය හරි නෑනේ මං ගැන වැරදියට හිතුවත් එහෙම ඒකයි කෝපුතේ උඹලා අම්මා අන්න ගියා මං හිතන්නේ කොස්ස ගේන්න වෙන්ට තාත්තේ පුතා ඒකනේ දැන් මේ තුන් වේලා බඩගින්නේනේ අම්මම මට දැන් මේ පත්‍රය ගන්න හිතිලා තියෙන්නේ අයිය කො මොකෝ ඔය පත්‍රේ යට තියෙන අන්න එක බලන්න මොකද්ද ඔය රත ගායක ශනික විෂ්ණුම කියලා තියෙන්නේ ඒක බලන්නකෝ මොකද්ද මේකද ඔය අන්න එක යකෝ ඒ පොඩි ළමයින්ට හැදෙන රත ගායට දෙන රත කල්කේ බං එහෙමද අම්මපා පිටු 40ක පත්‍රේ දැන් වීම් පිටු 30ක් තියෙනවා ඒත් තාම බැරි වුණා කාර් එකක් හොයාගන්න මොන මගුලක්ද පොඩකින්නවා මේ ඒව තමයි බලන්න මේ තියෙන්නේ ඕනම පරණ වාහනයකට හයිබ්‍රිඩ් බැජ් ගසනු ලැබේ අන්න වැඩි පරණ මයිනර් ලඩිය කරගෙන හයිබ්‍රිඩ් බැජ් එකක් ගහගම්මුද අල්ලපු ගෙදර උන්ට උණ ගැනෙන්න මොකෝ කියන්නේ අනේ මේ ඔය හිතුවද අල්ලපු ගෙදර ඉන්නේ තපේ ගෙදර ඉන්නෝ වගේ බත්තන මීනා අඹ දෙන්නේ කියලා වැඩි දුවපු නැති අලුත් වාහනයක් බලනකො අනේ මගේ උගුරත් රිදෙනවා කෑ ගහලා හරි හරි ඉතින් අතේ තියෙන ගානට වාහන ගන්න බෑ යෝදියේ මේ තියෙන්නේ මේ කිලෝමීටර් 5000යි දුවලා තියෙන්නේ එන්ජිම නැත ටයර් නැත බැටරිය නැත සීට් නැත බ්‍රේක් නැත ස්ටීරින් වීල් එකක් නැත ඔන්න ඉතින් ඔය අඩුවට තියෙන ඌව තමයි කෑලිත් අඩුයි මොකද කියන්නේ තාත්තේ මේ ඔයා ඔය වාහන තීරේද බලන්නේ කොපොඩ මට දෙන්නකෝ බලහන්කෝ උඹත් බලහන්කෝ මේ තියෙන්නේ ඔච්ච 40යි විල්ලියට මුහුල්ලා ඇති හරි අතර සීඩම කොස් දෙයි පොයි පළබරය එකලා විදුලිය පුළුල් මන්නාවත් ඔය මොනවද බං උඹ කියවන්නේ ඇයි බං අපිට ඕනේ ඉදමක් නෙමෙයිනේ කාර් එකක් නේ පොඩක් ඉන්නකෝ අම්මේ මේ කාර් එකක් තමයි පණ ගැන්විය නොහැකි අනර්ග තත්ත්වයේ බ්‍රෑන්ඩ් නිව් කාර් එක සමග වටිනා ඉඳම විකිනේ ඕන් මේ බොල බූරු පුතේ තාත්තෝ පාරේ ලාවට පැදගෙන ගිහිල්ලා වත්තේ ලස්සනට පාක් කරලා අල්ලපු ගෙදර උන්ට එහෙ කටු ඇනෙන වාහනයක් බලහන් තාත්තේ මේ මොකෝ ටීම් බොඩි කියලා කාර් එකක් දාලා තියනවා මේ බලන්නකෝ මේ තින්තූරේ දිලිසෙන හැටි පට්ට ලස්සනයි තාත්තේ අනේ මේ ඔය ටීම් බොඩි කිව්වට බලන්න ගියාම ටීම් බෙලෙක් වලින් හදලා වගේ තියෙන්නේ බං ඔව්වා තහඩුවේ වසර කපන්නවත් බෑ ඔය තාත්තේ මොකෝ බං පොඩි වාහන කියලා තියනා නිකන් මටම පදින්න හොඳ එකක් වගේ ඕන් කියවන්නේ කියවහන් කියවහන් ඉතින් මේ දකුණේ බොදු ගොවි අවුරුදු 22යි අඩි 5යි අඟ 2යි රූමක් තියනිය ඒ බම් පුතේ අම්මේ ඔය වාහනියක් මංගල යෝජනාවක් නේ පිටකෝ අම්මේ කියන්නේ දෑවැද්දට තමයි පරම්පරාවෙන් එන මයිනර් කාර් එක දෙනවා කියන්නේ ඕන් මේක ගමුකෝ නැත්තකිනේ මයිනර් කාර් එකක් කියලාද තියෙන්නේ
මේ පොඩ්ඩක් ඔයලා බලහන් කොයි කෙල්ලට පාරම්පරික ලෙඩ එහෙම තියනවාද කියලා. තියනවනම් කරගහපන් එකෙන්ම. මොකද ලෙඩ ගෑණියෙකුයි පරණ වාහනයෙකුයි ගෙදරක තියනවා කියන්නේ උඹට විතරන්නේ මේ පුතේ අපේ පරම්පරාවටම ඇතිනේ. නේද මං බැලුවේ දෙකම එකපාර ඉවරයක් කරගන්න. ඉවරයක් කියන්නේ ඉවරටම ඉවර කරගන්නනේ. ආ මොකද බා මේ බෙරි හන්දෙන්නේ බාදත් හීනෙන් බය වුණාද කියන වැඩක් නෑ බප්පි එල්ලි වෙනකල් කිසිම නින්දක් නෑ මේක එක සද්ද වලට හීනෙන් බය වෙනවා අනේ බලන් ඉතින් බප්පි සමාදානයේ සැතපේවා කියලා පෝස්ටර් ගහලා පාවඩ පිටින් ගෙනල්ල වල දැම්මා ඕ බලන් ඉතින් කිසිම සමාදානයක්වත් සැතපිල්ලක්වත් තියෙනවද කියලා නින්ද නම් යනවා හොරයි තමයි මේ කනත්තේ මට නම් ඉතින් මේ පෙට්ටිය ඇනහින්ද බන් නින්ද යන්නේ නැත්තේ ඇඟේ යන්නේනවා ඒත් මට නම් ඉතින් එහෙම උඹට වගේ ලොකු අවුලක් නැහැ ෂේප් එකේ නින්ද යනවාද උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ උඹ ඉතින් කනත්ත ඉස්සරහා දාලා යන පෙරේත තටුවල තියෙන දහජරාවට වගේ කියනවනේ මං ඉතින් ඒව නෑනේ දුසරිතෙන් තොරයිනේ බලා පව් යකෝ ජීවත් වෙලා ඉන්න කලුත් මෙලෝ දෙයක් කෑවේ බිව්වේ නෑ නිකම් මොහේ මැරිලා ගියා මැරිලවත් ෆන් එකක් ගන්න ඔහේ නිකන් ඉන්නවා මේ වරෙන් යන්න අදරයට මාත් එක්ක ඔය පෙරේත තට්ටකට හෙට්ටෙමු වරෙන් ගෝ යන්න මම මලත් ඔය දහජරාව නම් කටේ තියන්නේ බප්පි ආයි අලුතෙන් මැරෙන්න දෙයක් තියනවාද බොලා අපි මේ මැරිලානේ ඉන්නේ ඔව් ඔව් ඒක තමයි මැරිච්ච එකේ ඔය දහජරාව බීලා සිරෝසිස් සජාගෙන ආයි මැරියන්කෝ වෙන වැඩ නැතුවද මලවගුණ යකෝ එකපාරක් මැරිච්ච අපි ආයි මැරෙන්න බය වෙන්න හොඳ නෑ බොල මම නම් ආයි මැරුණොත් මැරෙන්න මරාගෙන ඕ අනේ මේ බප්පි ජීවත් වෙලා ඉන්න කල් තියෙන දහපඳුරු වෙන ඕම කළා මලහම සත්ගුණවත් උපාසක පට්ටමෙන් පිදුම්ලද උඹ එන් ආයි මරාගෙන මැරෙන්න හදන්නේ ඔය මේ බලහන්කෝ මගේ මරණ පෝස්ටරේ පොඩ්ඩ කියව හැමේක නිවන් පැස ලැබේවා කියන ගහලා තියෙන්නේ යකෝ මේක අලෝපු මගේ යාළුවෝනා අවසියෙන් ඇලවුවා කියමුකෝ මේක ප්‍රින් කරපු එක මිස්ටේක් ඉතින් වෙනවනේ බප්පි වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් බප්පි ඔබ මම මගුලක් කතා කරනවා යකෝ සමාව දෙන්න අපි දැන් දෙයියොද අපි මේ පෙරේතය කුම්බාණ්ඩියෝ මම මේ පෝස්ටරේ අතේ තියාගෙන ඉන්නේ බයි දන්නවද දැන්නේ කවද හරි ඔය ප්‍රින්ටින් කාර්යය මේ කනත්තට එයිනේ බලහන් සමාව දුන්නේ නැහැද කියලා යකෝ මූ සත් ගුණවත් එකට ගහලා තියෙන ගස් ගුණවත් කියලානේ මයිනාවේ මයිතින් ඉන්න කම්ම කලේ අනුන්ගේ වතු වල ගස් වලට බඩ ගාපු එකනේ හරි එක ගහලා බොල බප්පි මොකෝ අනේ බප්පි පොඩක් හොයලා බලහ මැරිච්ච කට්ටියෙක් එහෙම මේ කනත් ඉන්නවද කියලා මේ සත් වලට ඊනෙන් බය වෙන එකට ආරක්ෂක නූලක් අදාන්න බප්පි යකෝ අපි මැරිච්ච උඹන් අපි හොල්මන් වලට බය වෙන්නේ නෑ බොල ඒ වුණාට බප්පි උඹ දන්නවනේ මං ජීවත් වෙලා ඉන්නකොට හොල්මන් වලට පට්ට බයයි කියලා මලා කියලා වෙනසක් වෙයි මේ මමමනේ බං මං හොල්මන් වලට බයයි බප්පි අනේ අම්මේ ඇයි බං තේරුම් ගන්න නැත්තේ අපි දැන් මැරිලා අපි දැන් හොල්මන් 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 වලට බය වෙන්නේ නෑ බං සංසාර පුරුද්ද සංසාර ගති නැති කරගන්න බෑ බප්පි මම ගෑනුන්ටයි හොල්මන් වලටයි පට්ට බයයි බප්පි ඒ බය මං මල මට නැති වෙන්නේ නෑ බප්පි බය නැති කරගන්න විදියක් තියනවා ඒ මොකද බප්පි අනේ කියංකෝ 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 හරි 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 මම කිව්වට උඹ එක මිනිසෙක් බය කරලා බලහන් අන්න එතකොට උඹට තේරෙයි උඹ හොල්මනක් කියලා අනේ මට බයයි බප්පි ඔය කික බය කරන්න ගිහලා අන්තිමට මම බය වුණත් උඹට මට නූල් බදින්නේ වෙයියේ හරි හරි බං එක එක බය කරන්න ඕනේ බදරේ වැඩමුරේ අවසන් වෙලා එන ගාමන් නංගි කෙනෙක්ව බය කරන්න ලෑස්ති වෙයන්කෝ තුමා හන්දියකට ඵලයන්
අනේ බෑ බං බෑ. ඔය සමහර අහිංසක මූණ වල තියෙන නංගිද හරි කෲරයි. හොල්මන් වලට පවා එලෝ එලෝ ගහනවා. ඔව්. ඒක කි මූණන් හොල්මන් වලට නිගා කරන නීච හොල්මනක්. බං හොල්මනකට තියෙන ආත්ම ගෞරවය රැකහන්. යකෝ මූට ගෑණියෙක් බය කරන්න බෑ කියන්නේ. අනේ බෑ බෑනේ නිකන් හිටං. උඹ දැන් මට පොරටෝක් දුන්නට මට මතකනේ පුංචි අම්මා උඹේ ළඟට එනකොට උඹේ කකුල් වෙවුලපු වෙවුලිල්ල. හරි බං ඒ පණ තියනකොටනේ. දැන් පණ නෑනේ බං. බය වෙන්න එපා. හරි. අද රැට කාන්තා පරාණයක් බය කරන්න ලෑස්ති වෙයන්. යකෝ ගෑනු බය කරන එක පට්ට ආතල් බං. මට තනියෙන් යන්න බයයි බම්බේ. මොකක්? අනේ තනියට උඹවත් මගේ පිටිපස්සෙන් ඉන්නවනම් මට try කරන්න පුළුවන් බම්බේ. එනවද කියන්? යකෝ හොල්මන් එහෙම ජෝඩු දාලා ගිහින් මිනිස්සුන්ව බය කරන්නේ නෑ බොල. යකෝ ඉරිමි හොල්මනක් නේ බං. බය නැතෝ තනියෙන් ඵලයන්. අනික ආද මට මේ වෙන appointment එකක් තියෙනවා. ඒ මොකද්ද? අරව හබීලා ගෙනල්ලා වල්ලපු නංගිගේ කතාව මට කියන්න ඕනේ කිව්වා. ඒක අහන්න මම පොරොන්දු වුණානේ. මොකද්ද වගේ කියන්න තියෙන කතාව? ඒ කතාව මං කියන්නම්. ගෙවල් වලින් අකමැති වුණා. දෙන්න එකට වහබමු කියලා කෙල්ල කිව්වා. කොල්ලා නිකන් හිටිය කෙල්ල බිව්වා. නෑ මේකයි දැන් ඒ නංගිගේ එම්බාම් එක අතරින් පොඩි නිකලල් ගතියක් පෙන්නුම් කරනවා බං. ඒකෙන්දි මගේ හදවත පොඩ උණු වෙන්න ගන්නවා ඒකයි. මේ පාපි. ඈ මැරිච්ච උඹ ඔය කේක නංගිලගේ කතාල ආපහු වහපීර මැරෙන්නද හදන්නේ? නිකන් පාඩුවේ හිටපිය බොල. ඒ පිසා මොකෝ බං උනේ? බගාවරි බය කළාද? ඒකනේ කියන්නේ වැඩේ හරිනේ. මම උඹට කිව්වේ බය වෙනවා කියලා ඒකනේ. බය උනේ මං බප්පි. මොකෝ උනේ? ඊ නයිට් ඩියුටි ඉවර කරලා එන ගාමට් නංගි කෙනෙක් බය කරන්න ගිහිල්ලා කුඩේ කැඩෙන කල්ලිලෝ එලෝ මට ගැව්වා. කුටි ගාපු බයට හෙලි වෙන කල්ලි ඉන්න කියනේ බප්පේ. අනේ අම්මේ මට තේරෙන්නේ නෑ බං උඹ මොන නැකතක ඉපදිච්ච හොල්මනක්ද කියලා. Because මම මේ කනත්තට අලුත්. Actually මේ මේ මල්ලි මේ මලාට පස්සේ ඔය බොරු ඩිසිප්ලින් හැදියාවල් ඕනේ නැහැ. හොඳේ කනත්ටි අපි ඔක්කොම හොල්මන්. එච්චරයි ඈ. මේ මල්ලි අයියේ බයිනේ දාවි. වහබීලා නේද දාවි? වහබීලා නෙවෙයි අයියේ. වහපෙවිලා ඕ. ඒ කියන්නේ වහපෙවිලා කියන්නේ නිකන් උඹේ කටට වහ වැටුණද? නෑ නෑ අයියේ. මං ඔෆිස් ඇරලා ගෙදර එනකොට අපේ වයිෆ් බාත්รูම් එකේ නානවා. මේ සෙවුඩේ යගේ මග් එකේ පට්ට රහපාට චිකන් සුප් එකක් දුම දදා තියෙනවා. යා කිසිදාක කිසිම කෑම බීම මට දෙන්නේ නෑනේ. අවුලකින් පලිගන්න හිතාගෙන මං ඒ සුප් එක බීගෙන 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 ගියා. මාව මලායියේ. යකෝ චිකන් සුප් පිළ මලා කියන්නේ උඹේ පවුල පට්ට රෙසිපි එකට නේද හදලා තියෙන්නේ නැත්තේ? ඩුවර් එකටම උඹ බාරකින් ජරාව බීලා 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 අර චිකන් සුප් වගේ හොඳ එකක් බිව්ව ගමන් විස වෙලා මැරෙන්නේ නැත්තේ ඕ. නෑ නෑ මං එහෙම ජරාව බොන එකෙක් නෙවෙයිනේ. කොටින්ම කියනවා නම් මම මත්පැන් දුම් වැටි බීඩි පාවිච්චියක් නෑ. මස් මාළු කිරි බිත්තර උඹල කඩවත් කන්නේ නෑ. ඈ කාන්තාවන් දිහා එහෙක් කරලා බලන්නේ. මේ දුරාචාරයේ සූදුව මල් ළඟ නෑ. අවුලකින් පලිගන්නයි මං චිකන් සුප් එක බිව්වේ ඕ. මූණ මැරිච්ච එක හොඳයි. යකෝ මොකටද ඔහොම ජීවත් වෙලා? මරණ සාතිකයේ තිබෙද්දීම වාපෙවිල කියලා මට වහ දුන්නා කියලා නෑ. යකෝ කිසිදාක කිසි කෑමක් නොදෙන ගෑණිගේ චිකන් සුප් එක බොනකොට උඹට හිතුන්නේ නැද්ද බොල මේක උගුලක් කියලා? පෙරේතයා නැහින්නේ චිකන් සුප් හින්දලු ආන්න. අයියේ අයියේ ඔය දෙන ඔය හෙල්මට් දෙක අතේ දාන් ඉන්නේ ඔන්. මල්ලිට කියන්න අපි දෙන්න හෙල්මට් එක අතේ දාගෙන 100ට විතර බයික් එකේ ඇවිල්ලා හැප්පිලා කුඩු වෙලා මලින් කුඩා. ඔව් බයික් එකයි අපි දෙන්නයි කුඩේ කුඩු. උඹට කියන්න මල්ලි හෙල්මට් එකට මුකුත් උනේ නෑ. ඉතින් තවියට තාම තියෙන බලපිය මේ ඊට අර විකුණම දාන්න බැද. මේ අයියේ ඈ මේ කනත්තේ අවමංගල ආදාර සමිතියක් නැද්ද? මට බැඳෙන්න ඕනේ. මැරිච්ච අපේ අයිතිින් වෙනුවෙන් කතා කරන්න පුළුවන් සමිතියක් තිබ්බනම් හොඳයිනේ නේ. යකෝ මැරිච්ච අපිට මොකටද බං? අවමංගල්‍ය ආදාර සමිතියක්. අපි ආයි මැරෙන්නේ නෑ. මාරමිනිය
තියෙන්නේ බාප්. මේ මල්ලි එක්සත් අවමංගල්‍ය දාලා හමීතිමේ කනත්te දාලා තේරුමක් නැහනේ. ඔය බාඩුහත්. එතකොට මලාම ගීයක් හරි දෙන්න. ඒව වැඩක් නැහනේ. නරකද අපි නිකන් යූත් ක්ලබ් එකක් වගේ දැම්මනම්. කැරම් බෝඩ් එකකින් පටන් අරන් නිකන් බෝතල් වලින් වගේ ඉවර කරන්න වගේ බලාගෙන. බාප්පි, වැඩි හොඳයි බාප්පි. මොකද රුඹ යූත් කතාවක් කිව්වේ. අන්නේ මම පොඩ්ඩක් පැහැදිලි කරලා දීහන්කු. මේ අයියා කියන උත්සාහ කරන්නේ අපි මැරිලානේ. ඉතින් මලාම වයසට යන්නේ නැහනේ. යූත් ක්ලබ් කියන නම හොඳයි යෝ. තා උන්නේ නොමියන ජවයා සංඉන්දියාව කියලා බැනර කියුණත් ගැව්ව හැකිනේ. අන්න වල්ලිට තේරුණා. ඒ තරක තේරුන්නේ නැහනේ වහබිව්වනේ. ඕ ඒවන කාටවත් තේරෙන්නේ නැහැ. දැන් ඔය වහබීලා ඇවිල්ලා ඉන්න අයගේ මානසික සහනය වර්ධනය කරන්න අපිට සමීතියෙන් පුළුවන්නේ. ඕ කරම් මතක් ගාලා මොනවා හරි ඔළුව කරගෙන සැර జాතියක් වගේ බොණ්ඩ දීලා ඇයි වීකෙන්ඩ් වල වගේ මේ භාවනා වැඩසටහන් යෝග ව්‍යායාම එහෙමත් කරන්න පුළුවන් නේ උන්. හරියට හරිනේ. යකෝ මෝ යන්නේ මානි පැත්තටනේ බාප්පි. මුණ මගුලකට මූ මලාද? මැරිලා දුක් විඳින්නනේ බලන්නේ මේ මිනිහා. මනින්නේ බාබන් ඔය මලාම නෙමු. තව ටික කාලයක් යනකොට අපි ගානට එයි. මේ මලේ. අයියේ. මොකද්ද මේ නම කිව්වේ? මගේ නම අමරයෝ. අම්මලා නම දාලා තියන්නේ කාලය කලලා හිටී කියලානේ. ඔයද අවුලගේ නමත් එක්ක මගේ නම බ්ලාස්ට් උනානේ උන්. ඈ මොකද්ද මල්ලි උඹේ පවුලගේ නම? මාර දූතිකාද? නෑ අයියේ. එහෙනම් එයාගේ නම වැලලෝනාවන්. හරියට හරිනේ. අමරේ උනාට වැඩක් නෑ. පවුල වැලලෝනා කියන්නේ වලලලම තමයි පස්ස බලන්නේ. බාප්පි බාප්පි බාප්පි. මොකෝ? මේ මහයියගේ මොකක් හරි උඹට මාරක වෙච්ච නමක් තියෙනව නේද? ආ ඔව් මේ නිරුද්ධිකානේ. වචනේ මේ වෙන්න බෑ. මගේ ප්‍රාණය නිරුද්ධ කරන්නනේ බලාගෙන ඉන්නේ. මොකද්ද මේ පරක් වෙලා කරන වැලපිල්ල? ඊට මාව තනි කර හෘදෙ දුකක් මව. එබැයි කාගෙද බාපි හදවත මක බෑවෙන ශෝකාලාපය? නිදන් ඉන්න මිනි පෙට්ටිය දෙදුරුන් කනවා කියහන්කො. වරෙන් යන්න බලන්න. යන්කො. කනට ගල් ඉන්නකින් අනින සයිස් එකේ දුක් ගිරාද කාගෙද කියලා හොයලා බලන්න බාපි. බාපි බාපි. මොකෝ? උච්ච දුකක් බාපි එහෙම ශෘතිය පිටලා අඬන්න බෑ. පොඩක් ඕව පිච්චනවා එහෙම තමයි. බලකෝ හරිකු. මේ අය අය අය. ඇයි? ඇයි ඇයි මේ යන්ටපා යන්ටපා. ඌකට අහුවෙන්න එපා උන්. එහෙම කියන්න එපා මල්ලි. මිනිහා මලා මෙහෙම තමයි දුක වාවන්නේ නෑනේ. මල්ලි මලක් අපිට හදවතක් තියෙනවා හරිය? අනේ මේ අය දුක මේ මට කියලා දෙන්න එපා ඔය දුක ගැන. ඔය තනි කර කිවුල් කඳුනෝ. පොඩක් ඉතම් පොඩක් ඉතම්. දැන් ඒ අහිංසකී අඬනකොට ඇයි මටත් වැඩ උඹට මලපෙන්නේ? අහිංසකී? ඔව් හොඳ අහිංසකී. අයියේ ඔය මගේ පවුලොන්. ඈ මමනේ දන්නේ යා ගැන. පුටා යකෝ ඒ උඹට වහ දුන්න උඹේ පවුල දෙය පොළොවේ පස් කකා මෙතන වලලන්න හදන්නේ. අනේ ඔය ගැරි තමයි දෙයනේ මට වහ දුන්නේ. අනේ අම්මේ කකලක් වගේ දියවම මෙරුවා. අනේ අම්මෝ යකෝ මේක අඬන තරගයක් නෙමෙයිනේ. ඒකනේ පොඩක් අඬපියානි හිටහංගෝ. අනේ සුදු නැගිටින්නක සුදු නැගිටලා කියන්න බැගෙ රත්තරන්. මේ අමරේ පාවුනේ බං. මොනවා වුණත් Tamanට වහ දුන්න Tamanගේ ගෑණිනේ බං. ඔන්න අහන දේ කියලා දාහම් මං. අනේ ඒ පුංචි චුට්ටන් හතර විතරනේ කියන්න තියෙන්නේ. කියන්න දෙයෝ පින්නනේ හතර කියන්නකෝ ඔයාට පින්නේ. මොකද්ද බං මේ පුංචි හතර? මොකද්ද හතර බීරි කතාව කියහම් අපිට? කියලා දාහම් බං අර උඹට පින් කියලා කියන්නේ. මට පින්? පින් නෙවෙයි ඔය මගේ ATM එකේ පින් නම්බර හතර ඉල්ලන්නේ. යකෝ මේකි. ඒකනේ. අනේ
යකෝ ඔස්කාර් සම්මාන ගන්න පුළුවන් රංගනයක්නේ බං මේ ගෑණි දෙන්නේ. යකෝ මට ඇනිනවා කියහන්කෝ. බාප්පේ මේ මට මල පනිනවා හොඳේ. ඇයි යකෝ? ඕල්මනක් සතුව තිබිය යුතු ඒ බියකරු බිහිසුණු රුදුරු ක්‍රූර ගතිය පෙන්නලා. ඔය ගෑණිව මේ කඩක්ද පන්නමු. වරලියන්න මාත්‍ය. ඒ මොනදන කොහෙද බං ඔය යන්නේ? ආනි මේ මට බෑ අයියේ. මරිච්ච අපි නිකන් ආයි මැරෙන්න ඕනේ නෑනේ. අම්මෝ ඒ ගෑණි මනුස්ස වෙස්ෙන් ඉඳ යකින්නියක්කොන් ගානවා කොඳු කඩලා යන්නේ. මොකද කියන්නේ මේ හොල්මන් විදියට අපි නිකන් අනවස්සේ අවදානමක් ගන්න ඕනේ නෑනේ බං. නිකන් නෑ වුණා වගේ ඔන්න ඔය පැත්ත දාලා ඉමුනේ. මේ පාප්පි. මොකෝ? උඹම නේද මට කිව්වේ පිරිමි හොල්මනක් විදියට ගෑනු බය කරන්න බය වෙන්න එපා කියලා. ඔව් ඔව් මං කිව්වා ළමයි ඉතින් මම දැන් ඒක කරන්න හදන්නේ පාප්පි. කොයි එකටත් උඹලා මගේ පිටිපස්සෙන් හිටා. බයට නෙමෙයි තනියට. ඔන්න බලන්න බය කරන්න විදිය. අයියේ අයියේ මේ මට නම් බලන් ඉන්න බෑ උඹලා කන කෑම. මම ටිකක් ඈත සෝන් කොටකට කවර් වෙලා ඉන්නම් හොඳේ. වරින් එන්න පාප්පි. ඔයකට හෙල්මට් එක දාගන්නවද? යකෝ ඇක්සිඩන්ට් එකෙන් බේරිච්ච හෙල්මට් එක ගෑණියෙක්ගෙන් කුඩු කරගන්න දහදන්නේ. ඔන්නක මේ වල උඩින් තියලා නිකයි යමං. අනේ මම හොඳින් කියන්නේ. අද රෑට ඇවිල්ලා රහසින් කිව්වේ නැත්තම් මම නරක ගෑණි කියන්නේ පහුනේ. නරක ගෑණි? බලන් කොයකෝ දැන් මේකේ හොඳ ගෑණි වගේ. බයගරු. අපි හොල්මන්. ඔව්. බය වෙනවා. අපි බයానක හොල්මන්. මොකද මේ කවුද? මොකද මාත් එක්ක කනත් ඔට්ට සෙල්ලම් කරන්න හදන්නේ? මේ පිට්ටම්බස් නැතුව මම හොල්මන් වෙලා ඉන්න. හොල්මන් ඉනවා මාව හොල්මන් කරන්න. ඔය බය වුණාද ඉතින් යකෝ ටිකක් බර දාලා බය කර හංකෝ. අපේ වාසභූමිය මේ කනත්ත. මේකෙන් දැම්මම තොලංචි වෙලා ගියේ නැත්තම් බොටුව මිරිකනවා. මට පිට්ටම්බස් නැතුව මං හොල්මන් වෙලා ඉන්න වෙලාවේ හොල්මන් ඉනවද මගේ බෙල්ල පිරකන්නේ? මලට හිටපිය මොකද බරක් උනේ දැන් බලන වෙලාව කීයද කියලා. මම වැඩ නම් වැඩ හොඳේ. ඒ පඩිනම් වෙලාවට ගන්නවා වෙලාවට වැඩ නෑ. අනේ සර් වෙරි සෝරි. මගේ හයිබ්‍රිඩ් මේ ජීප් එක ස්ටාර්ට් උනේ නෑ සර්. පස්සේ කාර් එක අරගෙන ආවා. මේ හරිය පාක් කරන්න තැනක් තිබ්බේ නෑනේ සර්. ඒකයි මේකේ. හරි මේ ඉක්මනට ඇඳුම් මාරු කරගෙන එනවා. බලනවා කො ඇඳන් ඉන්නේ ඇඳුම් නිකා රාජකුමාරයෙක් වගේනේ. සන්ග්ලාස් දාගෙන මේ ඔය බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන වැඩ කරන තැනට එන්න එපා මිනිස්සු. කස්ටමර්ලා ඩිසපොයින්ට් වෙනවානේ. මේකනේ සර් කේස් එක. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දන්නේ නැහනේ සර් මං සපත්තු මගනවා කියලා. එයානේ ඉතින් මං එක්සකියුටිව් ජොබ් එකක් කරනවා කියලා. ඒකයි. ඔන්න ඉතින් ඔය බලන සපත්තු මාන ඔහෙ දාගෙන ඉන්නේ ක්‍රොකඩයිල් ලෙදර් වලින් මහපු ඉටලියන් සපත්තු දෙකක්. ඔව් සර්. ඒකනේ කරන්න බෑනේ දැක්කහම දුකේ තෙන්න ලාවට ඉරිච්ච වගේ ඇඳුම් අඳිනවා. මේ බිස්නස් හොඳටම පාඩුයි මේ දවස්වල. තාම එක ජොබ් එකක් අද දවසට ආවේ නැහැ. චෙක්ස් දෙකක් රිටර්න් වෙලා තියෙන්නේ තේරුණාද? කියන්න බැරිුණා කාල පැත්තට වහිනවලු සර් යටවෙන්නම සර් සිරප්පු සපත්තු වල පටි ගැලවිලා ඇති සට ගාලා. මොකද කියන්නේ සර්? අපි මේ බිස්නස් එක පට ගාලා ඒ පැත්තට මාරු කොම්බුද කියන්නකෝ. සර්ගේ ලක්ෂරි කාරගෙන් පටෝරියන් ගාලා අල්ලමු සර් හයිවේ එකේ. ට්‍රැවලින් ඩිස්ටන්ස් වැඩි නේ ආයිස. දැන් මේම අදත් අපි මේ බිස්නස් එක මෙහෙම මැනේජ් කරගන්න බලමුකෝ. විල් සී ලේටර් ඕකේ. සසමි සපත්තු මහණික කද්දවන්නේ කොහොමද දී සර්? කස්ටමර් ඩිස්පොයින්ටඩ් වෙනවා. සමි දැන් වැඩ පටන් ගත්තද? පහන තිබ්බද? තාම වැන්දේ නෑ. උඹ එනකන් හිටියේ කෝ අනුකුරු පත්තු කරලා මේ අපත්තු මහණ පෙට්ටිය උඩින් ගහලා වැඳගෙන ගාතාව කියන්න. යහන් ඉදින් ආස කළු කරගෙන ආස දෙබෑ කරගෙන හෙන ගෙඩි පුපුරවාගෙන දෙගොඩ තලා ගලා යන්න වැස්ස බලාක දෙවියනි වඩිනු මැර සරප්පු පටි සපත්තු අඩි ගැලවෙන්න කැඩිලා යන්න වැස්ස බලාක දෙවියනි වඩිනු මැර. සමේ අද මං කොහින්ද වැඩ පටන් ගන්නෙ සර්? එතකොට පන්සලෙන්. ඔව් මං දැක්කාද උදේ පින්කමකට එනක යනවා. අටෝරියන් ගාලා පන්සලට ගිහිල්ලා උදෙන්ම එහෙන් වැඩ පටන් ගන්නේකෝ. සියලුම සරප්පු වල පටි ඇදලා කැඩෙන ගානට ටයිමින් සෙට් කරලා තියහන් මේ සපත්තු අනිත් ඒකට මේකට කරලා තියහන් අටෝරියන් ගාලා ගලෝලා ගිය ගමන් මෙතෙන්ට ආවා අපි වැඩේ කළා. හරි. සර් වෙන මම වැඩේ කරන්න ටිප් ටොප් එකට පන්සලේ ඉඳලා මීටර් 50 විදිහකට සරප්පුව කැඩිලා යන්න ටයිමින් තියලා ඇදලා තිබ්බනම් හරිනේ. හරියට හරිය පටි ටික ඇදලා තියහන් කඩලා යන්න. හරි. එතකොට ඇද මෙතෙන්ට ආවා.
සර් ඉතින් නූල් පාරක් ගැව්වා සරප්පුවට 250යි සපත්තුවට 350යි වහින වෙලාවට හිනගයි නේ ඒක නම් නිකන් ගියෝනි සෝරි සර් බතාම මෙතනද යකෝ පින්කම ඉවරලා හිනග ගියාට පස්සේද ඔබ පන්සලට යන්නේ හරි හරි සර් බය නැතුව ඉන්නකෝ මමනි වැඩි කරන්නේ සර් මේ මං දැන් පන්සලට යන ගමන් නෝනලා ඉලන් යන කුඩවල හැප්පීගෙන යන්නම් නන ගලෝල යන්නේ හරිද සර් තියෙන කුඩ නනේ හැදුවා රුපියල් 100ක් කැපුවා අන්න හරි අද කාලේ නෝනලා කළු වෙනවට අඩි දෙක කව් යන්නේ ලෝභකමට අලුතෙන් කුඩ ගන්නෙත් නෑ අනිවා කුඩේ හදාගන්න මෙතෙන්ට එනවා නන ගලෝලම යන්නේ හැප්පියන් ඈ ඔව් හැප්පිලා කියනවා සර් නෝන පොට්ට වෙලා උඩ බලාගෙන යන්නේ තා පොට්ටෙන් එහෙ ගලෝල යනවා එහෙම කියලා බැනගෙන යනවා සර් හරි 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 ඉතින් ඵලය අමේ ඒ වැඩේ කරලා එන ගමන් බැරි වෙයිද උඹට තව වැඩක් කරන්න මොකද සර් නැගහම් බස් එකකට ෆුට්බෝල් එක කිට්ටුවෙන් හිටාන් අනේ බෑ සර් අනේ ගණන් කරන්න බෑ සර් මොකද්ද පිට්පොකට් ගහන්න බෑ සර් ෆුට්බෝල් වල නැගලා අපි මේ සහගාන සරප්පු මෙහිල්ලම කරගෙන යන් සර් මාත්ුණත් නම් පිට්පොකට් ගහලා ගහනවා සර් අම්මෝ පෙනේරෙන් හලන්න කුඩුවෙන් නැගන්නේ සර් ඔව් පිට්පොකට් ගහන්න මේ යකෝ කවුද බල පිට්පොකට් ගහන්න කිව්වේ හෙරෙන්ද ෆුට්බෝල් එකම නැගින්න කිව්වේ කියන දේ අහගෙන හිටහන්කෝ හයින කියන්කෝ ඈ මේ නැස් කියන්නකෝ ඔබ බස් එකකට නැගලා ෆුට්බෝල් එක ආරියේ හිටන් ඉඳලා හරි හරියටම මේ හන්දියෙන් බහිනකොට කාගේ හරි සරප්පුව පාකගෙන හිටහන් බස් එකෙන් බහිනකොටම පටාස් මගේ කරපු කරන්න වදිනවා නෑ බොලා සරප්පුවේ පටිය කඩලා යනවා පටාස් ඔබ සෝරි කියනවා අයිතිකාරයා ඉතින් මෙතෙන්ටම අහගන්න එනවා මම ගාන කපා ගන්නවා එතකොට සර් මගේ කනට බීත් ගන්න සර් වෙන මේකට සල්ලි ගෙවනවද අයියෝ ඒ මං පිරිමි සරප්පුව පෑගුවොත් නේ බනෝනලගේ පටිසරප්පු බලලා පාගහන් ඉවරයිනේ. හරි හරි ඉතින් ඉවරටම ඉවර වෙනවා මේ වැඩේ. කරන්නේ සමට මෙන්න මේ කාරණාව කියන්නේ. මොකද්ද? සර් කනට බේත් දාන්නද කටට දත් දාන්නද වැඩි ගණක් යන්නේ. අයියෝ මේ මාන්නේ. නෑ ඉතින් මහත්තයගේ සරප්පු පාගල කැඩුන කන පුපුරන්න වදිනවා. නෝනලගේ සරප්පු පාගල කැඩුවොත් කට ගලෝල යන්න ලාඩම් පාරක් වදිනවා. ඒකෙන් ලාභයක බලල කරමු නේද සර්. බොල ව්‍යාපාරයක් කරනකොට අවදානමක් ගන්න වෙනවා නිකන් ෂෙයා මාකට් එක වගේ තේරුණාද? අන්න එහෙම ගන්න අධ්‍යක්ීම් තුලින් ලබන පන්නරේ තමයි සාර්ථක ව්‍යවසායකයෙක් විදියට බෝ ඉදිරියට ගෙනියන්නේ තේරුණාද අනේ එහෙනම් සර් උඹ ඒ පන්නරේ ගනින් කො බස් එකට නැගලා මම මෙතනට වෙලා සපත්තු මහන්නම් කො ඉවරයිනේ ආ අන්න අන්න බලහන් ඉතින් උඹ මෙතන කයි එක ගහ හිටියා පන්සලේ පින්කම ඉවරලා කට්ටියනවා අර අර ඉතින් සර් මං කීපාරක් යන්න හැදුවද සර් නේ මාව නවත්තල බස් වල නැග්ගලා සරප්පු පොඩි කඩවන්න හැදුවේ ඉතින් මං මොකද කරන්නද මං එන බස් එකකට වන්න නැගින්නම් ඉතින් වෙන කරන් දෙයක් නැහැ නේ මේ පොඩයි හිටන් ඇස ටිකක් සල්ලි තියෙන උඹලලා සරප්පු පටි කඩලා යන්න පා ගහන් හොඳේ නැත්නම් ඔය කොහේ හරි ගහගෙන තියෙන ආය කට්ටක් සරප්පු පටි ගහගෙන ගෙදර යයි මට කියන්න බැරි වුණානේ මොකද්ද අර කුඩ නෝන හම්බුණානේ කුඩ නෝන ඔව් සතියකට දෙසුන් සැරයක් කුඩේ හදාගන්න ඉන්න නෝන ඔව් 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 බං අර නට්ලූස් නෝනනේ හරි හරි ඇත්තටම අපිට කියලා නන හදාගන්න සල්ලි වලින් මාසෙකට කුඩ 3-4ක් අලුතෙන් ගන්න පුළුවන් එයාට ඇයි බං මේ දවස් දිගේ යා මේ පැත්තේ ආවේ නැති උඹ අහන්න එපා මාත් කමේ වසන් ඇයි නෝන ආවෙ නැත්තේ කියලා මං ඇහුවා නෝන කිව්වා මහත්තයා ගමේ ඉහිඳු එයා ආවට පස්සෙල කුඩේ කැඩෙන්නේ මේ මොකද්ද මං ඒ හරුපේ මං හිතන්නේ නෝන මහත්තයාට ගහන්නේ කුඩෙන් වෙන්න ඕනේ නන තුන හතර එකපාර කැඩින්න හරි හරි අනේ ආදර්ශමත් පතිනියක් නේද ගහනවා කියන්නේ ඉතින් නන හතර පහ ගලෝල යන්න අන්න බඳිනවා නම් ගෑනු සර් සර් මොකද බිස්නස් එකක් කිනෝ වගේ පේනවා මේ පැතර ඔව් මූඩ් එකට එන්න මූඩ් එකට එන්න රවාගෙන ඉන්න සර් ආගාඩි තියලා අද්දද්ද නේද එන්නේ සර් ඈ ඊ අද්දද්ද ආවට මොකද සරප්පු දෙක හොඳට තියෙනවනේ සර් ඈ ලෙඩෙක්ද මන්ද මටත් පේන්නේ එවිදින විදියෙන් ලෙඩෙක් වගේ බං ආතරයිටිස් වගේ නේද ඒකත් වෙන්න බෑ සර් මූණත් නිකන් ඇද වෙලානේ තියෙන්නේ ඔස්ටියෝපොරොසිස් වෙන්න ඕනේ විශ්සුද ඔය ආතරයිටිස් මං පේන්නේ දැවිදින විදියෙන් නෑ සර් සර් 10 10ක් කොට්ටුයි
ඔය ඔස්ටියෝපොරොසිස්. හරි 10000 ඔට්ටුයි මාත්. ඔය ආතලයිටිස් යකොම්බ මට කියන්නේ නේනවද? හරි මේ පැත්තේ ඉන්න පොඩ්ඩක් ඉන්නකෝ මම කතා කරන්න. මේ ඇයි මහත්තයා? මොකද වෙන්නේ මේ? පොඩ්ඩ මෙහෙට ඉන්නකෝ. මේ මොකද හිතන්නේ මහත්තයා මේ මේ වුද? ඇයි මේ අමාරුවෙන් වගේ ඇවිදින්නේ? නිකන් අහන්නේ. මහත්තයට ඔස්ටියෝපොරොසිස් නේද? මං ඇවිදින විදියෙන් දැනගත්තා. ඔව්. නෑ නෑ මේ මට ඇති ඔස්ටියෝපොරොසිස් එකක් නෑ. ඒකනේ මහත්තයෝ මම මූට කිව්වා මහත්තයාට ඔය ආතරයිටිස් කියලා. කොහෙද මූ පිළිගත්තේම නැහැනේ මං කියන එක. මේ මට ඇද කෙල්මල් ආතරයිටිස් එකකුත් නැහැ. මගේ මේ බඩස්ස ඒකයි මේ පරිස්සමෙන් ඇවිදින්නේ. නැද්ද පොදු ස්ථානයක් කොහොම? අනේ මහත්තයා මේ මේ උදේ පාන්දර මහත්තයා සරපොක්කත් මහන්නේ නැතුව එහෙම උදව්ව පදව්ව කරන්න බෑනේ. ආ මේ මේ මෙන්න මගේ සරපු දෙක මා ගන්න බැලුවා ලියලා මලව ගන්නවා. මෙතන හොදන්න කලින් ටොයිලට් එක පෙන්නනවාකෝ. අර තියෙන්නේ. මේ මෙන්න මේ කරවල කූරිය දෙන්නව මහල දාපන්. අම්මා. කොහොමද සර් මේවා මේ කකුල් වල දාන්නේ? යකෝ වතුර ටිකක් වැටුනොත් ගිනි ගන්නවා. මහන්න නෙමෙයි එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන් එන කේන්තියට අම්මපා. මේ අමාරුවේ වැටිච්ච වෙලාවේ මහන්න ගත්ත සෙරප්පු දෙක හොඳට මහපන් ඕක. Excuse me. අනේ මේ අපේ නන නෝනා නෙමෙයි කුඩ නෝනානේ. අපි මේ ගෝලයා දැන් නෝනම මතක් කළා විතරයි. අම්මපල්ල මේ සිරියවන්ත නෝන මහත්තයාගේ කුඩේ නණයක් හැදුවේ නේ කියන්නේ නිකන් කෑවේ නේ කියලා මම මගේ යාළුවට කිව්වා. කට පීලා ගනි. හයි. මේ නෝන මේ කුඩේ හදාගන්න යාවේ? අනේ නේ අනේ කුඩේ තාම කැඩුනේ නේ. මහත්තයාගේ දරාවේ නේනි. අපරාජ තාම කැදරාවේ නැද්ද? ඒකනේ ඉන්න සතිය ගානේ කැඩෙන කුඩේනේ නේද? ඒක නවත්තන එක කුඩේට හොඳමදි. නෙමෙයි මේ මාත්‍යාගේ විනයට හොඳමදි. ඔව්. මේ දැන් එනම් මොකටද එනෝන මේ පැත්තේ ආවේ? මේ ඔයාලා අඩි ගහනවද? අපි ඔය බාර් ගානේ ඇවිදලා චාටර් වෙන්නේ නැනි නෝන. හොඳ බ්‍රෑන්ඩ් එකක් හොඳ බයිට් එකක් එක්ක ගෙදර ඉඳන් තමයි අඩිය ගැහුව ගහන්නේ නේද සර්? මේ අම්මචං. ඈ? මේ අඩි මම කියන්නේ සබත්තු අඩි. කම්මැඩි රත් වෙන දෙකක් දෙන්න හිතෙන්න බඩ පැත්තකින් හිටහන්. මේ නෝනා මේ ඇත්තම කියනවා නම් අපි සපත්තු අඩි ගාලා හම්බ වෙන කීයෙන් හරි ඇඟේ අමාරුවට අඩියක් ගහනවා ඒක වෙනම දෙයක්. මේ නෝනාට මොකද ගහගන්න ඕන කිව්වේ මේ අඩිය? මගේ මේ සපත්තු දෙකක් තියෙනවා. උසල දෙන්න පුළුවන්ද කියන්නකෝ. මේ අපත තරහ වෙන්නේ බලෝන. දැන් ඇයි නෝන නෝනගේ සපත්තු දෙක නෝනම උස්සන්නේ? අනේ නේ මේ මේගොල්ලන්ට කියන්නේ මොකද තේරෙන්නේ නැනි. මගේ සපත්තු වල අඩිය උස්සගන්න ඕනි. හයි හීල් කරලා ඕනි. ඇත්තටම මට ඕනේ. අපි අල්ලපු ගෙදර වෙන දේවල් බලාගන්න. ඊට අපි පට්ට උසයිනි. ආ හරි නෝන. අපි ගාලා තියෙන අඩිවල හැටියට ඔව්වා මොනවද නෝන? මේ මෙන්න මේ නෝනගේ වැඩේ අහගනින්. මට ඔය කරවල කුරිය දෙන්න මෙහාට දියන් මහන්න. නෝන අපි උස කීයද නෝන? අඩි 12ක් විතර උසයි. මේ බ්ලොක් ගල්ද ගඩොල්ද කපොක්ද කළු ගල්ද? බ්ලොක් ගල්. හරි කපරාරු කරලාද නැද්ද? දැන් ඔය මගේ සපත්තුවේ අඩියද හදන්නේ තාප්පේද හදන්නේ? අගෝඩ මිනිස්සු මුටමට තාප්පේ සපත්තුවේ පැටලුනානි. මල හොණ්ඩරේ ඉන්න නෝන වැඩේ කරන්න. මොකදනි ඔයාලට බැරිද මගේ මේ සපත්තු දෙකට පට්ට උස අඩි දෙකක් ගාර දෙන්නේ? ආ උන් හිතන් ඉන්නේ උස තාප්ප බෙදලා මාව නවත්තන්නේ. ඒව කොහෙද මාත් එක්ක? මාත් ඔයා නුංගි දේවල් වැඩක් නේ. ඒ උනට උස තාප්ප බඳින්න ඕනේ නේ. ඒකනේ අපිට නෝනගේ අවශ්‍යතාවයේ තේරුණා. Tamange paaduwe anunta karadareyan nokara ahinsaka jeevit wenna anne wage aya gana api nithara dvesha sahagatha vidiyata hoya balanna one neida? Anne oyata theruna. Dan nonaye taappe usa kiyeda kiwwe? Adi 10 kusai mama menala beluwa. Munda hondak wenoda mechchara usa taappa bandinne neida? Aw neida. Aw nona kota vela ipadunama maarya avesa wenawa. Neida nona? Kata me nona? දැන් තාප්පේ අඩි 10යි. දැන් එතකොට නෝනගේ උස කීයක් විතර වෙනවද? හරියටම අඩි 4යි. අර පොටි නේ මං. ආව නෝන පොට බලන්නේ අතේ ගිනිය හැකියි නේ. මේ කපියාගෙන ඉතහා. මේ නෝන දැන් එතකොට තාප්පේ අඩි 10යි නෝන අඩි 4යි අම්මා අඩි 6ක ගැප් එකක් තියෙනවනේ. අවුලක් නෑ සර්. නෙමෙ මචං මේ නෝන මේ නෝනට බැලන්ස් කරගන්න පුළුවන් නම් මං අඩි 6යි හයි හිල් දෙක ගහලා දෙන්නම්කෝ. මොකද කියන්නේ? මේ මට කියන්නේ අයියෝ නිතරම
සංසා කියන්නේ? ආ ඒ ඒ නෝන මේකනේ මෙයාගේ නම සර්පින්නේ. කිටි ග්‍රාම සර්. අනේ අයියෝ. දැන් නෝන ඔයාට අඩි 6 හයිල් දෙකක් ගන්න දෙන්නද? මෙහෙමයි. මම කොහොම හරි බැලන්ස් කරන්නම්. කොහකටද තව අඩි දෙකක් වැඩි කළා? අඩි 8 හයිල් දෙකක් ගන්න දෙන්නකෝ. මොකටද නෝන ඒ තව අඩි දෙකක් වැඩි කළේ? දැන් මේකනේ මියා මට තාප්පෙන් එහා පැත්තේ විතර පෙනිලා වැඩක් නෑනේ. මට අල්ලපු ගෙදර සාලිහරා කුස්සිය වෙන දේවලුත් පේන්න ඕනේනේ. ඒක ඇත්ත නෝන. නිකම් මිදුල බලලා වැඩක් නෑනේ. සවිස්තරාත්මක පුවත් ආවරණයකට නම් සාලේ ඉඳලා කුස්සිය දක්වත් පුළුවන් නම් කාමරවල වෙන දේවලුත් බලන්න ඕනේ. මේ පොඩ මෙයාට වලේ යකෝ සපත්තු දෙයකට අඩි යටේ ආයෙල් ගැහැවුවද කියහන්කෝ. ඇයි බැරිද? ඇයි බැරිද? යකෝ අඩි දෙක ඇවිදිනකොට නෝනව පත බෑවෙයි. මේකනේ මචං සර් මේ සොරි මේ මචං මේවනේ මේක ඉල්ලුමට සැපයුම. පොඩක් ඉන්නකෝ මේ නෝනා. රබර් වලින් අඩි 8ක හයි හීල් එකක් ගහන්න කියලා පට්ට විදුමක් කියනවා. ඊට වඩා ලාභ කමයක් තියෙනවා අපි මේ ඔප්ෂන් එකට යමුද නෝනා? මෙහෙමයි ලාභ නම් ඉතින් මං ගොඩක් කැමතියි. ඒ උනාට මට මොකක් කරි කරන කමක් නේ. අල්ලපු ගෙදර වෙන දේවල් ටික බලා ගන්න ඕනේ හොඳේ. දැන් නෝනා මේකයි ඔප්ෂන් එක. මේ පාර දේවාලේ පෙරහැරි බැඳ බොරු කකුල් ටික අපේ ගෙදර තියෙනවා. එයින් දෙක බඩිමුකෝ. අල්ලපු ගෙදර විතරක් නෙමෙයි ගමම පේනවා. හැබැයි නෝනවත් ගමට පේනවා. අන්නතර පොඩි කේස් එකක් තියෙනවා. ඈ ඇයි අවුල්? මෙහාට වලින් ඈ ඔබ පැහෙන්න යනවනේ මං. ඇයි යකෝ බොරු කකුල් දෙක නිකන් හයි කළා නම් වැඩේ ඉවරයිනේ. ඔබ මොකටද මේ නෝනාව ගමට පේන කතාවක් කියන්නේ කියේ? දැන් මගේ මූණ දිහා කන්නවගේ බලා ඉන්න තු වෙන අදහසක් ඉදිරිපත් කරා බූරුවා. මේ ඕප දූප ටික බලා ගන්න නම් ඉතින් ඉනිමගක් තියලා වහලට නැගිට වගේ අදහසක් දෙන්න එපා නේද? වහලට නැගලා බයිනෝ කිලෝ එකක් ගත්ත නම් ගමේම ඕප දූප ටික එසනින් බලා ගත්ත හැකි. ඒ වුණාට ඉතින් අපේ අතට ගානක් ඉන්නේ නී වැඩේ. සපත්තු දෙකට මොන හරි කරන්න වෙනවා බං. මොඩලීසි නේද සර්? තාප්පේ හරහා හිරක් හදාගත්තා නම් පුටුවක් තියාගෙන ඉඳගෙන සැප පහසුවට ඕප දූප ටික බලා ගන්න පුළුවන් නේ. යකෝ අනුන්ගේ තාප්පේ හිල් කරන්න දෙනවද බං? බෑනේ. මේ ඔයාලට බැරිද හයි හිල් එක හදලා දෙන්න? මං වෙන තැනකට යන්නේද? ආ ඕ අනේ නෝනා මේ ඕ මින්නකෝ. හරි අපි ගහමු සුපිරි අඩි දෙක. මේ පොඩි වෙලාවක් දෙන්න. මෙන්න මේ කරෝල කූරිය දෙන්නට මහුම් පාරක් ගහනකන් නෝනක වැඩි අනිවාර්ය කරනවා. හොනේ විනාඩිය දෙන්නකෝ. දැන් මේ කස්ටමර් එනවනේ. කොටකින් මේ කරෝල ගෝරියෝ දෙන්න. ඔකට කොහොමද පින්නේ? ඕක අපේ තමිගේ සරප්පු දෙකනේ. යකෝ එතකොට නෝනලා ගෙදර බල්ලෙක් සරප්පු දානවද? මේක බල්ලෙක් නෙමෙයි නෝන මහත්තයෙක්ගේ. තමියා කිව්වේ මගේ මහත්තයට. කොදිනියා? ඒ ප්‍රොමියා කිව්වේ මහත්තයා නෝනගේ මහත්තයාද? අනේ යාට මේ පොඩි අමාරුවක් තියෙනවා කියලා තමයි අපි ළඟට ආවේ. අපි යාට තනක් සැට් කළා මේ. තව පොඩ්ඩකින් ඒ මෙතෙන්ට. පොඩි අමාරුවක් හැදිලා තියෙනවා තමයි. පාර යන ගෑනු ළමයි දිහා කට ආරම් බලන් ඉන්නේ. ඒකයි අන්න කියනකොටම මහත්ය එනවා. ෂා ෆුල් ෆන් එකේ ඉන්නේ. ඉසිලියක් උගහගෙන ඉන්නේ. මේ මං පොඩ්ඩක් කව වෙලා ඉන්නම් හොඳේ. මම ඉන්නවා කියන්නේ පොහොඳද? ඕන කවරෙලා ඉන්න අපි කියන්නේ. ආ මහත්ය. අනේ මල්ලිලා පින් සිද්ධ වෙනවා හොඳේ. ගෙදර එක මොකද්ද මල්ලි? ෂා පට්ටනේ මාර සනීපයක් දැනෙන්නේ. ගෙදර එකට වඩා හොඳද? අම්මා මොනවා නේද? ඇඟට දැනෙන සනීපේ මාර ෆන් නේ. ඒ මිනිහා ඈ ගෙදර එකට වඩා හොඳද? ඒ පිස්සා අයියෝ අයියෝ අම්මේ කුඩේ ගහදවා. අම්මා දැන් මෙන්න මේ කුඩේ හදලා දෙන්න. යාකෝ ටොයිලට් ගියා කියන්න කලින් නන පහක් කඩලා යන්න කියුවේ නේද? මාරයි නෝනා. ටොයිලට් ගියේ. ආ දැන් ආය අමාරුයි වගේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ